සෙජ්වල අලුත් අප්ඩේට්කින් පස්සේ මම ඊයගෙනපු වීඩියෝ එකෙන් ඔයාලට පොරොන්දු වුණා ඕගොල්ලන්ට සෙජ් ගැන තියෙන ප්‍රශ්න පහලින් කමෙන්ට් කරන්න. මුල් පැය කිහිපය ඇතුළත කමෙන්ට් කරලා තියෙන කට්ටියගෙන් මම කලින් උත්තර දීලා නැති ප්‍රශ්න තිබුණොත් එහෙම ඒව තෝරගෙන වෙනම වීඩියෝ එකක් කරනවා කියලා. ඔයගොල්ලෝ අහලා තියෙන ප්‍රශ්න ටික බලපුවම ගොඩක් ඒවා මම කලින් උත්තර දීලා තියෙනවා. Q&A වලින් උත්තර දීලා තියෙනවා. මෙතනින් මම උත්තර නොදීපු ප්‍රශ්නකට කියලා තිබුණේ duplicate images කියලා, ගොඩක් අයගේ photos reject වෙනවා කියලා තිබ්බේ ඒක. මේ ප්‍රශ්න ඇත්තටම ආවේ සෙජ් එකෙන් ඩුප්ලිකේට් ඩිටෙක්ට් එක අඳුනලා දුන්නාට පස්සේ. මේ විදිහට ඩුප්ලිකේට් කියලා ඔයාගේ ෆොටෝ එක රිජෙක්ට් වෙන්න ගොඩක් වෙලාවට බලපාන හේතුව තමයි ඔයා ඉන්ටර්නෙට් එකේ දාලා තියෙන ෆ්‍රී ප්‍රොම්ප්ට් එකක් අරගෙන ඔයාගේ ෆොටෝස් හදලා තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා රිෆරන්ස් ඉමේජ් එකක් භාවිතා කරලා ෆොටෝස් හදලා තියෙන නිසා වෙන්න පුළුවන්. එකම ප්‍රොම්ප්ට් එක භාවිතා කරලා ගොඩක් ෆොටෝස් අප්ලෝඩ් කරපු නිසා වෙන්න පුළුවන්. මේ කරුණු ඇරුනම සෙජ් එක විසින්මත් වරද්දා ගන්න අවස්ථා කීපයක් තියෙනවා. සමහර ෂේප්ස් සහ සමහර කලර්ස් නිසා සෙජ් එකකින් වරදවා වටහා ගන්නවා මේ ඉමේජ් එක කලින් මේ ප්ලැට්ෆෝම් එකට අප්ලෝඩ් කරලා තියෙනවා කියලා. එහෙම කියලා ඔයාගේ ෆොටෝ එක ඩුප්ලිකේට් එකක් කියලා රිජෙක්ට් කරනවා. මෙහෙම අවස්ථාවලදී නම් මේක වෙන්නේ සෙජ් එකේම වැරද්දක් හින්දා. මුලින්ම ආට කරන්න පුළුවන් දේ තමයි මේ රිජෙක්ට් වෙන එක අඩු කරගන්න. එකම ප්‍රොම්ප්ට් එකකින් හදන ෆොටෝස් ආයේ රිජෙක්ට් වෙනවා නම් ඒ ප්‍රොම්ප්ට් එකකින් ආයේ ෆොටෝස් හදන්න යන්න එපා. ඒ වුණාට වෙනත් එකක් භාවිතා කරන්න. සෙජ් වල වෝල්පේපර්ස් හදන්න ඕනේ තරම් varieties ideas තියෙන නිසා. ඒ නිසා reject වෙච්ච එක අතහැරලා දාලා වුණත් ඔයාලට දිගටම වැඩ ටික කරගෙන යන්න පුළුවන් වෙන prompts ටිකක් භාවිතා කරලා. හැබැයි ඔයාලට හිතෙනවා නම් මේ reject වෙච්ච photos ටික ඔයාලට ගොඩක් වටිනේවා කියලා. මේකට customers ගොඩක් කැමති වෙයි කියලා. ඒ photo එක ඔයා විසින්ම හදපු එකක් නම් ඔයා කිසිම rule එකක් violate කරලා නැත්තම් ඔයාලට පුළුවන් මේ photo එක ආපහු publish කරන්න කියලා appeal එකක් stage එකට යවන්න. මෙතන දෙයක් කරන්න ඕනේ ඔයාගේ සෙජ් කන්ට්‍රිබියුටර් account එකට යන්නේ. සෙජ් කන්ට්‍රිබියුටර් account එකට ගිහිල්ලා ඔයා ඔයාගේ reject වෙච්ච photo එක ළඟට යන්න. ඊට පස්සේ එතන click කරලා එතන URL එක copy කරගන්න. ඒ URL එක copy කරගත්තට පස්සේ ඒ URL එක වෙන තැනක paste කරලා මේ dash wallpaper සහ dash update අතර තියෙන ඉලක්කම් සහ අංක වලින් යුක්ත කාණ්ඩාංකය copy කරගන්න. මේක තමයි ඔයාගේ image ID එක. ඊළඟට ඔයා සෙජ් එකට email එකක් දාන්න. ඊමේල් ඇඩ්‍රස් එක දැන් ඔයාලට ඩිස්ප්ලේ වෙයි. එතනදී ඔයා මේ කොපි කරගත්ත ඉමේජ් ID එක එතන පේස්ට් කරලා මේ ඉමේජ් එක ඔයා විසින්ම හදපු දෙයක් කියලා කියන්න, මේකේදී රූල්ස් වයිලේෂන් එකක් වෙලා නැහැ කියන එක කියන්න. එහෙම කියලා මේ ඉමේජ් එක පබ්ලිෂ් කරන්න රීකන්සිඩර් කරන්න කියලා ඒගොල්ලන්ගෙන් ඉල්ලීමක් කරන්න. මේ විදිහට ඔයාලට රිජෙක්ට් වෙච්ච වෝල්පේපර්ස් වල IDs ඕන තරම් ප්‍රමාණයක් එකම ඊමේල් එකක් කරා ඒගොල්ලන්ට යොමු කරන්න පුළුවන්. ඊමේල් එකක් යොමු කරාට පස්සේ ඒගොල්ලෝ ඔයාලට රිප්ලයි කරන එකක් නැහැ. නමුත් සෙජ් එක අතින්නම් වැරද්ද සිද්ධ වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ ඒක නිවැරදි කරලා ඔයාගේ wallpaper එක publish කරයි. ඒකට දවස් කිහිපයක් ගත වෙන්නත් පුළුවන්, සති කිහිපයක් ගත වෙන්නත් පුළුවන්. ඒක කොච්චර කාලයක් යනවද කියන එක මට කියන්න බෑ. නැත්තම් ඔයා සෙජ් එකේ ප්‍රීමියම් ආටිස්ට් කෙනෙක් නම් ඔයාට ලේසියෙන්ම කරන්න පුළුවන් ක්‍රමය තමයි සෙජ් එකේ ඔෆිෂියල් Telegram group එකේ moderator කෙනෙක්ට මේ details ටික දීලා check කරන්න කියන එක. ඉතින් ඔයා සෙජ් එකේ ප්‍රීමියම් ආටිස්ට් කෙනෙක් වෙලත් මේ සෙජ් එකේ Telegram group එක ගැන දන්නේ නැත්නම් ඔයා ඔයාගේ email එකට ගිහිල්ලා සෙජ් monthly digest කියලා type කරන්න. එතකොට සෙජ් එකෙන් ඔයාට ආපු emails ඔයාට පෙන්නයි. ඒ email එකට ගිහම ඔයාට සෙජ් ඔෆිෂියල් Telegram group එකට join වෙන්න පුළුවන් links ටික පෙන්නවා. මතක තියාගන්න මේ group එක තියෙන්නේ සර්ජ් account එකක් මේ වෙනකොට හදන්න හිතලවත් නැති, එහෙම නැත්නම් approve වෙලා නැති කට්ටියට නෙවෙයි. මේ වෙනකොටත් සර්ජ් එකේ premium artistලා විදිහට කටයුතු කරන අයට විතරයි. අතව විශේෂ දෙයක් කියන්න ඕනේ, මේ විදිහට Telegram group එකට join වුණා එකපාරටම ගිහිල්ලා group එක අඳුරගන්නේවත් නැතුව ප්‍රශ්න අහන්න යන්න එපා. දවසක් දෙකක් ඉඳලා බලන්න මේකේ මොන වගේ දේවල් දහන්නේ, මොන වගේද වෙන්නේ කියන එක චුට්ටක් බලන් ඉඳලා ඔයාලට තියෙන ප්‍රශ්නේ එතනින් අහන්න පුළුවන්. ওই ටික තමයි සෙජ් වල රිජෙක්ට් වෙන ඉමේජස් වලට ආට කරන්න තියෙන්නේ. මීට අමතරව අහලා තිබුණ සෙජ් එකෙන් ඊමේල් එන්නේ නැති ප්‍රශ්න, ඒ වගේම වෙරිෆිකේෂන් කෝඩ් එක ඇවිල්ලත් වෙරිෆයි කරගන්න බැරි වෙන ප්‍රශ්න වගේ දේවල් වෙන්නේ ටෙක්නිකල් එරර්ස් ඉඳලා. ඒ වගේ දේවල් වලට ඔයාලට ටෙක්නිකල් සපෝට් එක ගන්න වෙන්නේ සෙජ් එකෙන්මයි. සෙජ්ලාට ඊමේල් එකක් දාන්න ඔයාගේ ගැටලුව කියලා. එතකොට ඔයාලට ඒක විසඳ ගන්න පුළුවන් වෙයි. එහෙනම් අද මේ ෂෝට් වීඩියෝ එක මෙතනින් අතර කරනවා. ස්ටොක් ෆොටෝග්‍රැෆි කරන ඔයාලත් මගේ channel එක තාම subscribe කරේ නැත්තම් මැක්‍රෝ වඩි මගේ channel එක subscribe කරලා bell icon එකත් tick කරගෙන යන්න අමතක කරන්න එපා.